ආචාර්ය අජන්ත පෙරේරා, ඔබතුමිය ඇයි මෙවර පවත්වන්නට යන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නට ඉදිරිපත් වෙන්නේ? ඔබතුමිය ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ මේ වෙලාවේ ආර්ථිකව ඉතාමත්ම තදින් බිමට වැටිච්ච රටක්. ආර්ථික බිමට වැටිච්ච රටක් කියන්නේ අපිට සෙල්ලම් කරන්න බැහැ. පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ 225ක් තෝරගන්නවා රටේ අනාගතයේ උදෙසා එකට සාමූහිකව වැඩ කරන්න පුළුවන් පිරිසක් තෝරා ගැනීමේ ප්‍රයත්නයට තමයි අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා. ජනාධිපතිවරයෙක් ඉන්නවා, විධායක, ඊළඟට අපි දන්නවා මේ ඉන්නවා ජුඩිෂරි ඉන්නවා. ඒ කියන්නේ නීති සම්පාදනය කරපු නීති හරියාකාර ක්‍රියාත්මක කිරීම. පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ දියුණුව ඇතිකර ගැනීමට. මෙතෙන්දී මා විශ්වාස කරන දේ තමයි ජනතාව දැනට ආණ්ඩුවක් පත් කරන් ඉන්නවා. ඒ කියන්නේ උන් බලාපොරොත්තු පක්ෂයකට ඡන්දය දීලා තියෙනවා. නමුත් මේ පක්ෂයේ තුල ඉන්නේ අලුත් පිරිසක්. මොකද ඒකට හේතුව මේ පක්ෂය කවදාකවත් බලයට ආපු නැති පක්ෂයක්. ඒතර අපි දන්නවා 69 ලක්ෂයක් ඡන්දේ දීපු ඒ පිරිසම තමා, ඒකෙන් ප්‍රධාන කොටසක් තමා මේ පක්ෂයට ඡන්දෙ දුන්නේ කියන එක. ඒතර ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවද කියන ප්‍රශ්නාර්ථ ලකුණ එතන එනවා. එතකොට මම දකින දේ තමා අපිට අවශ්‍යම වෙන දේ තමා මනස බුද්ධිමත්ම ඥානවන්තකමට තමන්ගේ පළපුරුද්ද අනුව කටයුතු කිරීමේ හැකියාව තියෙන පිරිසක් එකතු වෙලා රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය වෙනවා. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඕනේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තුන් වේල කන්න පුළුවන් වෙයි කියලා, පවුල් ජීවිත සාර්ථක වෙයි කියලා, දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙයි කියලා, තරුණයා රටහැර යන්නේ නැතුව මේ රටේම ඉඳීවි කියලා, අපේ කාන්තාවද මේ රට තුලම ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් ඇති වෙලා පවුල් ජීවිතේ ශක්තිමත් වෙයි කියලා. එතන මේ දේ කරන්න නම් අලුත් පිරිසකට කරන්න බෑ. අපි හොඳටම දන්නවා කොච්චර ලස්සන වුණත්, කොච්චර දක්ෂ වුණත් කතාවට කොයිතරම් ජනප්‍රිය වුණත් ඇති වැඩක් නෑ. ජනප්‍රියතාවෙන් කිසිම වැඩක් නැති ඡන්දයක් තමයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තෝරන්න වෙන්නේ හොඳම ඔලු ටික පමණයි. මේ රටේ ජනතාවට යම් දෙයක් කරන්න පුළුවන් නම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ කළ යුතු එකම දේ තමයි මොලේ තියෙන පිරිසක් එකතු කරගන්න. මම විශ්වාස කරනවා මට ඒ දක්ෂතාවය තියෙනවා කියලා. මම ආඩම්බර නෙමෙයි කියන්නේ. ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වුණා. ඒ කාලේ මම ඇත්තටම දේශපාලනේ ඇත්තටම හදාරලා තිබුණේ නැහැ, පළපුරුද්ද තිබුණේ නැහැ. නමුත් දැන් මම දන්නවා මොකද මේ රටේ මිනිස්සු වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. අනේ මට මගේ පවුලත් එක්ක හොඳින් ජීවත් වෙන, සුරක්ෂිතව ජීවත් වෙන, ආඩම්බරෙන් ජීවත් වෙන, ශක්තිමත් ජීවත් වෙන පුළුවන් කමක් මට දෙන්න. මෙච්චරයි මිනිස්සු ඉල්ලන්නේ. වෙන කිසිම දෙයක් මිනිස්සු ඉල්ලන්නේ නැහැ. අපිට මේ සත පහක් දෙන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ, මට හොඳින් ජීවත් වෙන්න උදව් කරන්න. ඒ බලාපොරොත්තු දෙන්න මට පුළුවන්. ඒ නිසා මම අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යා යුතුම කෙනෙක් කියලා මම හදවතින්ම විශ්වාස කරනවා. මේ රටේ තියෙන පිළිගත් දේශපාලන පක්ෂ කීපයක්ම. නමුත් එහෙම තියෙද්දී ඇයි ඔබතුමිය හිතුවේ මේ ස්වාධීනව තරඟ කරන්න ඕනේ කියලා? මොකක්ද ඒකේ විශේෂත්වය? අරගල සමයේදී වැදගත්ම දෙයක් සිද්ධ වුණේ තමයි අපි ස්වාධීන වුණා. මොකද ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ඉවත් කරන්න අපි උත්සාහයක් ගත්තේ දේශපාලනිකව නෙමෙයි. ඔහුගේ තීක්ෂ අපෝසත්තාවය නැත්නම් අසාර්ථකත්වය මේ රට පාලනය කිරීමට. ඒ වෙලාවේ අපිට අරගලය තුල ඉන්න නම් අපි අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික වෙන්න අවශ්‍ය වුණා. ඒ වගේම නිර්පාක්ෂික වුණා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මට දේශපාලන පක්ෂ රාශියකින් එන්න කියලා ආරාධනා කරා ප්‍රධාන පක්ෂවල. නමුත් මගේ හිතට ඒක එච්චර සුදුසු දෙයක් කියලා හිතුන්නේ නැහැ. මොකද මම අරගල කරේ නිර්පාක්ෂිකෙක් වශයෙන් මේ රටේ සේවය කරන්න මිසක් දේශපාලන පක්ෂයක් තුල ඉන්න නෙමෙයි. ඒ වගේම මම දකින දේ තමයි දේශපාලන පක්ෂවල ඉන්න නායකයින් හුඟක් වෙලාවට තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරෙත් නැහැ. මේ රටේ කොච්චර දේශපාලන පක්ෂ තිබුණත් ඔවුන්ට තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒතර මම ගිහිල්ලා ඒ පක්ෂයක් තුල රැඳෙනවා කියලා කියන්නේ මමත් ඒ නායකත්වයේ කියන දේ
එකඟ වන පුද්ගිලෙක් බාට පත්වෙන. එනිසා මම කිසිම පක්ෂයකට යන්න සූදානම් වුණේ නැහැ. මම කවදාක්ක ස්වාධීනව තරං කළ නැත් නිසා මට හිතේ පොඩි බයකුත් තිබුණ. මං කොහොමද මේ කණ්ඩායම් ගොඩනගාගෙන ඉදිරියට යන්නේ කියලා. නමුත් මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ ජීවිතේ මට පුළුවන් වුණා ඒ දේ කරන්න. මං 21 දෙනෙක් තෝරගෙන කාන්තාවන් 16ක්ත් ඒකට එකතු කරගෙන මෙවර ස්වාධීන කණ්ඩායමක් හැදුවා. ඒකේ පාන්ගිරිය තමයි ලකුණ විදියට ආවේ. ඒ වගේ මම දකිනවා පාර්ලිමේන්තුව තුල ස්වාධීනත්වයේ හුඟක් වැදගත්. අද අපි දන්නවා පනතක් සම්මත කරගන්න යන වෙලාවට ආණ්ඩු පක්ෂයේ නායකයා ඒක ඉදිරිපත් කරනකොට හැමෝම අත උස්සනවා පනතට එකඟ වුණත් නැති වුණත්. ඒ වගේම විපක්ෂයේ නායකයා කියනවා ඔබ මේකට එකඟ වෙන්න එහෙම නැත්නම් මේක සංශෝධනය කරන්න අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් මේකට අපි එකඟ වෙන්නේ නැහැ කියලා. හැබැයි විපක්ෂයේ හුඟක්ලට යටිහිතේ තියෙන දේ තමයි ආණ්ඩු පක්ෂයේ පරාජය කිරීම. එතකොට විපක්ෂයේ නායකයා කියනකොට එතන අපි ඉන්නව නම් එතකොට අපිත් ඒකට එකඟ වෙන්න වෙනවා. නමුත් ස්වාධීන වෙච්චාම මම තීන්දුව తీරන ගන්නේ මගේ පළපුරුද්ද සහ මට ඡන්දේ දුන්න පිරිස මගෙන් බලාපොරොත්තු වෙන දේට අනුව. ඒ නිසා මම ස්වාධීනත්වය තියාගෙන පාර්ලිමේන්තුවට යනවා කියන්නේ මට ඉහලින් කවුරුත් නැහැ. මම අනිවාර්යයෙන්ම තීන්දුව తీරන ගැනීමේදී මගේ පළපුරුද්ද, මගේ දැනුම, රටට අවශ්‍ය දේ සහ මට ඡන්දේ දුන්න ජනතාවගේ ඒ බලාපොරොත්තුන දේත් එකඟව මට අතුස්සන්න පුළුවන් එකඟ වෙනවා නම් සංශෝධනයක් අවශ්‍යයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. තවත් කෙනෙක්ට නටවන්න පුළුවන් රූකඩයක් වෙන්න මම සූදානම් නැහැ. දැන් මේ මගේ ජීවිතේ කාලෙ ගිහිල්ලා හමාරයි තනි පුද්ගලයෙක් විදියට හරි දෙයට හරි කියලා හිටගන්න. මම විශ්වාස කරනවා මේ රටේ වෙනසක් ගේන නම් ඒ ඉදිරිතරකමක් තියෙනවා. අපිට කොන්දක් තියෙනවා. අපි හරි දෙයට හිට ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි බය වෙන්න කිසි කෙනෙක් නැති වෙන්න ඕනේ. එහෙමනම් ස්වාධීනත්වයේ හුඟක් වැදගත්. හැබැයි ඡන්දෙ ඉල්ලන්න ගියම ස්වාධීනත්වයේ හරිම අමාරු කාර්යයක්. මොකද අපිට තනියම සල්ලි ගොඩක් තියෙන්න ඕනේ. මිනිස්සු හුඟක් වෙලාට ස්වාධීන කෙනෙක්ට ඡන්දෙ දාන්න හරි අකමැති. නමුත් මා තරයේම විශ්වාස කරනවා ශ්‍රී ලංකා දීපය වෙනස් කරන නම් ස්වාධීනත්වයෙන් පාර්ලිමේන්තුවට යන පිරිස වැඩි කරන්න ඕනේ. මොකද පක්ෂයේ සහ විපක්ෂයේ ගහගන්න වෙලාවට ස්වාධීන කණ්ඩායම් වලට තමා ඒක බැලන්ස් කරලා හරි තැනට මේ පාර්ලිමේන්තුව ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන ජනතාව ස්වාධීන කණ්ඩායම් වලට ඡන්දේ දෙන්න ඕනේ, බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒකට හේතුව ඔවුන්ට ඉදිරියට හිටගන්න පුළුවන් නම් තනි හිතින් හරි දේ වෙනුවෙන් තමන්ගේ මිනිස්සු ඡන්ද දුන්න අය වෙනුවෙන් මම විශ්වාස කරන එක තමයි ශ්‍රී ලංකාව මේ ආර්ථිකයෙන් වැටලා ඉන්න වෙලාවේ හොඳම දේ කියන්නේ. මොකද අපි කාටවත් හේතු වෙන්න අවශ්‍ය නැහැ. අපිට ඇමතිකම් අවශ්‍ය නැහැ. අපිට ඕන එකම දේ හරි දිශාවට රට ගෙනියන එක පමණයි. අවසාන වශයෙන් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ නුබුතුමිය තරඟ කරන්නේ. එතකොට මේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඉන්න ඡන්දදායකයන්ට මොකක්ද කියන්න කැමති? ඔව්, මම හිතන්නේ ඡන්දදායකයන් විශේෂයෙන් බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද මේකෙදී අපි බුද්ධිමත්කම කියලා කියන්නේ දුරදිග තියෙන ඥාණය, දුරදිග දැක්ම. හුඟක් අය හිතනවා රැල්ලට යන්න අවශ්‍යයි කියලා. එක සැරයක් අපි දුන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රැල්ලත් එක්ක ගිහිල්ලා කියලා. ඒ නිසා මෙවර අනුර කුමාර දිසානායක මහත්මයාට සහයෝග දක්වන 3-2 බලයක් දෙන්න, උන්ගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ආයසරක් ඒ පැත්තට රැල්ලක් හදාගන්න උත්සාහ ගන්න. මම දකින්නේ මේ රැල්ල එච්චර හොඳ දෙයක් කියලා. මොකද අනුර කුමාර දිසානායක මහත්මයාට හැකියාව තියෙන මම විශ්වාස කරනවා 3-2 බලයක් නැතුව තමන්ගේ පක්ෂයෙන්ම ඔහුට පුළුවන්කම තියෙන්න ඕනේ මේ 225ත් එක්කම එකට වැඩ කරන්න. මොන පක්ෂෙන් ආවත් ඇති ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා කියන්නේ පක්ෂයක් නැති කෙනෙක් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔහු ස්වාධීන හෝ වේවා වෙනකුත් පක්ෂයකින් හෝ වේවා ඔහුට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඒ වගේම දක්ෂයා කවුද කියලා තෝරලා ඒ දක්ෂයාට ඒ හරි තැන දෙන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා අනුර කුමාර මහත්මයා මම විශ්වාස කරනවා මේ වෙලාවේ තමන්ගේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලන එකක් නැහැ කියලා 3-2 බලය මට දෙන්න කියලා. මොකද මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත්
ව්‍යවස්ථාව සංශෝධනය කළ ලබාගත්. එහෙම නැතුව එන 225ම කාගෙන් තේරිලාවත් කොයි පළාතෙන් ආවත් තමන්ගේ කෙනෙක් විදිහට දකින්න අවශ්‍යතාවය තියෙන. එහෙමනම් ජනතාව බයක් නැතුව හැමෝ ගැනම හොඳම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍යයි. මොකද ඒකට හේතුව පාර්ලිමේන්තුවට යන පිරිසකින් සිදුවෙන්නේ රටට යහපතක්. රට සුවපත් වේවා කියලා හිතලා කතරි ගහන්න පුළුවන් වෙන්න ඕනේ. මම කැමති කෙනා නෙමේ, මම විශ්වාස කරන කෙනා. මම විශ්වාස කරනවා යමෙක් හොඳ දෙයක් කරන්න පුළුවන් මගේ රටට කියලා, මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් කියලා හිතන කෙනාව පාර්ලිමේන්තුවට යවන්න. ජනප්‍රිය කෙනාව නෙමේ. මොකද ඒ තුලින් අපි කරන්නේ මේ වැටිච්ච අපේ මාතෘ භූමිය නැගිටවන්න කාලයයි තියෙන. ඒ පිනට ඔබ අත තියන්න අවශ්‍යයි. මොකද මේ මෙවර ජන පාර්ලිමේන්තු මැතිවරණේ ඇවිල්ලා ඔබට පින් කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා ඒක පවක් කරගන්න එපා. දරුවන් වෙනුවෙන් කතිරේ පාවිච්චි කරන්න.